සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ අඳුර නැසන ප්‍රඥා ලෝකයේ තුලින් ධාතු වෙන් කරගෙන ධාතු දිහා බලන හැටි කියලා දෙන්න ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක රුබන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා එහෙනම් සරලව මේ ගැන කතා කරමු ප්‍රඥාවට අපි ආලෝකය කියලා කියනවා ආලෝකය කියන්නේ අඳුරක් නැසන්න තිබෙන දෙයක් අප දන්නවා යම් තැනක ආලෝකයක් ගැලුවොත් පමණයි එතන අඳුර දුරු වෙන්නේ එහෙම නැතුව අපට කවදාවත් අඳුර උස්සලා තියන්න බෑ අඳුර අයින් කරන්න නම් ආලෝකයක් තියෙන්නම ඕනි ප්‍රඥාව ආලෝකයක් කියලා කිව්වේ ප්‍රඥාව ආලෝකයක් විදියට යම්කිසි අඳුරක් නැසනවා ඒ නැසන්නේ අවිද්‍යාව කියන අඳුර අවිද්‍යාව කියන්නේ අනවබෝධයට මේ ලෝකය ගැන අපට යම් අනවබෝධයක් තියෙනවා නම් ඒ අනවබෝධය නැසන්න තමා මේ ප්‍රඥා ආලෝකයේ උපකාරී වෙන්නේ අවිද්‍යාව නැසන්නයි තණ්හාව ඇති වෙන්නේ ඔබ දන්නවා පටිච්ච සමුප්පාදයේ මුලින් තිබෙන්නේ අවිද්‍යාව තණ්හාව තිබෙන්නේ මැද එහෙමනම් මුල තිබෙන අවිද්‍යාව නැසුවොත් තමා ඒ අවිද්‍යාව නිසා හටගන්නා තණ්හාව නැති වෙන්නේ එහෙමනම් තණ්හාව නැසන්න අපට કૃතිම ආකාරයට එක එක දේ කරමින් මට එපා කියලා ඇඩ් කළාට ඒක කරන්න බෑ තණ්හාව නැසන්න නම් අප කළ යුත්තේ අවිද්‍යාව නැසීම අවිද්‍යාව නැසන්න නම් ප්‍රඥාව දියුණු කළ යුතුමයි ඒ ප්‍රඥාව දියුණු කරන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඔහු මේ ධර්මයට අනුව නුවණින් තමයි විමසීම කළ යුත්තේ ඒ අනුව සිහිය පැවැත්වීමෙන් කරන්න ඕනි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ මනස තුල ඇතිවන සිතුවිලි වලට මනෝභාවයට අනුව යම් කෙනෙකු කොහොමද කය තුල සකස් වෙලා තියෙන සතර මහා ධාතු තමන් සිතන ආකාරය සමග වෙනස් වෙන්නේ කියලා ඒ ස්වභාවය නිසා තමයි පුද්ගල සංඥාවක් ඇති වෙලා තියෙන්නේ අපි බලමු මේ ධාතුන්ට ඒ ධාතු කොයිතරම් එකතු වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු මහා ධාතු කියලා මේ මහා ධාතු ඉඩ අරගෙන තියෙන්නේ ආකාශ ධාතුවෙන් ඕනෑම හතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයට ඉඩක් ඕනි යම් තැනක ආකාශ ධාතු නැත්නම් එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ එහෙමනම් මේ කයේ මහා ධාතුන්ට අමතරව ආකාශ ධාතුවකුත් තියෙනවා තිස් අවකාශයක් මේ කය තුල තියෙනවා ඒ අවකාශය ආකාශ ධාතුවට තමයි අයිති කන්සිදුරු ආවාශයේ තියෙන ඉඩ ගලනාලාදී නොඑක් තැන්වල තිස් අවකාශයන් තියෙනවා මේවට තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ මේවා සියල්ලට කැමැති වීමක් කරන්නේ විඥාන ධාතුව විසින් විඥාන ධාතුවට පුළුවන් මේ ධාතුන් Tamanට ඕන ආකාරයට හසුරුවා ගන්න විඥාණය කියන්නේ යම් කිසි දෙයක් දැන ගැනීම ඒ විඥාණය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ යමක් වෙන් කරලා දැනගන්නවා නම් ඒ වෙන් කර දැන ගැනීම තමයි විඥාණය කියන්නේ කියලා. ඔබ පත්තරයක් බලන විට ඒ පත්තරේ මුල් පිටුවේ තියෙනවා ප්‍රවෘත්ති රාශියක්. ඒ ප්‍රවෘත්ති වලින් එක එක විස්තර තමයි කියන්නේ. ඒ ප්‍රවෘත්තිය කියවන විට ඒවට තිබෙන තවත් ප්‍රවෘත්ති ගොඩක් තිබුණා අපේ ඒවා දැනගන්නේ නැහැ. අනෙක් ප්‍රවෘත්ති සියල්ලෙන්ම එක ප්‍රවෘත්තියක් වෙන් කරලා තෝරාගෙන එය කියවලා එය පමණක් දැනගන්නවා. ඒ ආකාරයට මනසින් අපි යම් වෙන් කිරීමක් කරලයි ඇසින් රූප බලන්නේ. මනසින් යම් වෙන් කිරීමක් කරලයි කණින් ශබ්ද අහන්නේ. ශබ්ද ඕනතරම් ඇහෙන්න තියෙනවා. නමුත් අප අහන්නේ අපිට ඕන අපේ මනසට ඕන කියලා හිතන එකමක ශබ්දයක් විතරයි. කෙනෙක් හොඳින් ධර්මදේශනාවකට සමන් දීගෙන ඉන්න විට එතන විදුලි පංකාවේ ශබ්ද, ඔරලෝසුවේ තප්පර කට්ටේ ශබ්ද නැත්නම් වෙනත් ආකාරයකට ශබ්ද තියෙන්න පුළුවන්. නමුත් ධර්මදේශනාවටම කන් දීගෙන ඉන්න විට අර ඇහෙන ශබ්ද කෙරෙහි අපට අවධානයක් ඇති වෙන්නේ නැහැ. එහෙම වෙන් කරලා දැනගැනීමේ ගතියක් තියෙනවා. ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස, සිතේ අරමුණු දැනගැනීම වෙන මේ ස්වභාවය තමයි විඥාණය කියලා කියන්නේ. මේ විඥාණය යමක් දැනගන්නේ කයේ ධාතු වෙනස් වීමෙන්. ඒ කයේ ධාතු වෙනස් වන අයුරු හොඳින් විමසීමෙන් හිටියොත් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙකුට තද සිතක් එන විට ඔහුගේ හිතේ මේ බාහිරව ඇතිවෙච්ච දේ පිළිබඳව අභ්‍යන්තරයේ තරහක් මතුවෙන විට කයේ තද ගතියක් ඇති වෙනවා. හිසේ දහඩිය ගතියක් ඇති වෙනවා. ඇඟේ පිපුරුම් දීමක් ඇති වෙනවා. තරහක් ඇති වෙන විට තද වෙනවා. ඒ තද වීම කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතුන්ගෙන් යම් තද වීමක් ඇති වෙනවා. ඝන වීමක් වෙනවා. ඒ ඝන බව තරහ දුරු ගමන් ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ සැහැල්ලුකයක් වෙනවා. සැහැල්ලුව මෛත්‍රී සංඥාවාදී හොඳට පුරුදු කරලා මේ මනස සම්පූර්ණයෙන්ම එයට යොමු කරන විට සැහැල්ලුව ඇති වෙනවා. කෙලෙස් තරහ ආදියත් සමග එකට ඉන්නකොට තියෙන්නේ තද ගතිය. ඒකයි තරහ ආවම අප කියන්නේ
මටනන්දන් තද වුණා කියලා. ඒ තද ගතියට එන විට අපි සමහර වෙලාවට අතමිට මොලව ගන්නවා. මේ හැම දෙයකින්ම කරන්නේ තද කර ගැනීම. මේ සතර මහා ධාතුන් හටගත් කය අභ්‍යන්තරයේ තද වීමට අමතරව බාහිර ඉරියව් වශයෙන් අපි තද කර ගන්නවා. මේ සියල්ලම වෙන්නේ විඥාන ධාතුවේ ක්‍රියාකාරීත්වයත් සමගයි. එහෙනම් තරහ ඇතිවීමත් සමග එන ධාතු තදවීමට අමතරව එහි වර්ණයක් වෙනස් වෙනවා. අප දන්නවා සමහර කෙනෙකුට තරහ ආවම මූණ රතු වෙනවා. ඇස් රතු වෙනවා. කේන්තියෙන් පුපුර පුපුර ඉන්නවා. එහෙම නැත්නම් මුදු කයේ ස්වභාවය ටිකක් තද ගතියට අඳුරු ගතියට හුරු වුණේ යයි. ඒ අඳුරු ගතියට එන්නේ තරහ කියන කෙලෙස් මනසේ ඇති වෙන්නේ කයේ තිබෙන ලේ ධාතුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නිසා. ලේවල පැහැය අඳුර වෙන බව අටුවාවේ තිබෙනවා. ශරීරයේ ධාතුව සම්පූර්ණයෙන් මනසේ විඥාන ධාතුව සමග ක්‍රියාකාරී වෙලා විඥාන ධාතුවෙන් දැකපු අහපු දේ ආදිය තුලින් ඇති වූ තරහ ආපෝ ධාතුවට බලපානවා. තරහ කියන දේ සමග ඔබට කායිකව වෙනසක් ඇති වෙද්දිම ධාතු වශයෙන් මෙනෙහි කිරීමේදී ඒ මෙනෙහි කිරීමේදී තරහ දුරු කරගන්න පුළුවන්. මෙතන ධාතු ස්වභාවයේ විමසලා තරහ එන්න දුන් ගතිය වගේම මෛත්‍රියක් සමග සෑහලුවක් ඇති වෙනවා. ඒ වගේම තරහ ඇති වුණාම මූණ තද ගතියෙන් අවපහයක් ආවත් මෛත්‍රිය සාගත අවස්ථාවේදී මූණ පැහැවත් වෙනවා. ඒකයි මෛත්‍රිය හොඳට පුරුදු කරන කෙනෙකුගේ මූණ පැහැපත් වෙන්නේ. මෙත්තානි සූත්‍රයේදී සඳහන් වෙනවා මෙත්සිත ඇති වෙද්දී ආපෝ ධාතුව සහිත ලේ ධාතුවේ පැහැය සම්පූර්ණයෙන්ම ප්‍රසන්න පැහැයට හැරෙනවා කියනවා. ඒ ලේ තරහසිතක් ඇති වෙද්දී අඳුර වෙන්න මෛත්‍රිය සාගත වෙද්දී ප්‍රසන්න වෙන්න හේතු වෙනවා නම් ලේ මගේද? මගේ නම් මම කැමති නිතරම ප්‍රසන්නව තිබෙනවා. තරහසිතක් ඇති වෙද්දී අඳුර වෙන්න එපා. ප්‍රසන්නව තිබේවා කියලා හිතුවත් ඔබට එහෙම කරන්න බෑ. තරහසිත ඇති වෙන විට ලේ අඳුර ස්වභාවය ගන්නවාමයි. එහෙනම් ලේ ඔබේ මගේ නෙවෙයි. දකින්නේ එක ඔබේ දෙයක් නොවන විදිහ. එවිට වැඩෙන්නේ අනාත්ම සංඥාව. එක එක වෙලාවට එක එක ස්වභාවයට වෙනස් වෙනවා නම් එහි අනියත බව තේරෙනවා. මේ ධාතු මනසිකාරය සමග එහි අනිත්‍ය දැකමින් අනාත්මය දැකමින් දුකක් වශයෙන් විමසන්න ඔබට පුළුවන් නම් මේ මනසේ ස්වභාවයට අනුව කය වෙනස් වෙන හැටි මෙනෙහි කරන්න. කයේ ස්වභාවය මානසික ස්වභාවයේ කොයිතරම් කිට්ටු සම්බන්ධයකින් තියෙනවද කියලා ඔබට විමසලා බලන්න පුළුවන්. ඔබ තන්නවා තරහ ගියාම නිින්ද යන්නේ නැහැ. ඇයි එහෙම නිින්ද යන්නේ නැත්තේ? නිින්දක් ඇති වෙන්න සම්පූර්ණයෙන් කයේ ස්වභාවය සැහැල්ලුව තිබෙන්න ඕනේ. අපි නිදා ගන්න ගියාට පස්සේ කිටි කිටියේ හිර වෙච්ච ස්වභාවයකින් නිින්දට යන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් තමයි ඇඳේ ඉන්නේ. එහෙම සැහැල්ලු බව තිබෙද්දී නිින්ද යනවා නම් තරහ ඇති වෙච්ච වෙලාවේදී අපිට නිින්ද යන්නේ නැත්තේ ඇයි? ඒ බර නිසා. කෙලෙස් සහිත හැමතැනම බරයි. බර තියෙනකොට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා අප චිත්‍රපටියක් බලද්දී නිින්ද යන්නේ නැහැ. පැය 5ක් 6ක් හරි ඒ බලාගෙන ඉන්නවා. නමුත් බණ භාවනා කරද්දී නිින්ද යනවා. සමහර අය හරි කැමැත්තෙන් මේ ධර්ම මාර්ගයට එකතු වෙන අය ඉන්නවා. හැබැයි කොයිතරම් කැමැත්තෙන් ආවත් නිින්ද යනවා. මෙතනදී එහෙනම් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ භාවනා කරද්දී සැහැල්ලු බවක් එනවා. චිත්‍රපටියක් බලද්දී තරහින් ඉද්දී ඇඟේ බරගතියක් එනවා නම් කෙලෙස් එක්ක බරයි නම් ඒ නිසයි නිින්ද යන්නේ නැත්තේ. ඒකයි චිත්‍රපටියක් බලද්දී ඔබේ සිතේ බරක් හටගන්නේ. බර වැඩි වෙන්න නිින්ද යන්නේ නැහැ. භාවනා කරනකොට ධර්මය අහනකොට සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තමාට මධ්‍යස්ථව පාලනය කරගන්න බැරි වුණොත් තමයි නිින්ද යන්නේ. එහෙනම් කෙලෙස් ඇති වෙන විට කය සැහැල්ලු වෙනවා වගේම බර වැඩි වෙනවා කියලත් අපි තේරුම් ගන්න ඕනේ. පැහැය වෙනස් වෙනවා වගේම බරගතිය හැදෙන එකලුත් ඔබට තේරෙන්න ඕනි. තමන් කොයිතරම් කැමැත්තෙන් වුණත් තරහසිතක් ඇති වෙලා තිබෙද්දී මේ ඇඟ බර වෙන්න එපා සැහැල්ලු වෙන්න කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ කියන්නේ. ඒ ඔබේ නොවේ නිසා තරහසිත ඇති වෙන විට විඥාන ධාතුවට අනුව මේ පඨවි ආපෝ තේජෝ වායෝ අනුව රූප ධාතුව සම්පූර්ණයෙන්ම ඒවට අනුව බර වෙනවා. ඒක අපට අවශ්‍ය ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ ක්‍රියාවලිය එහෙමම සිද්ධ වෙනවා. මෙතන තිබෙන සම්බන්ධය අනාත්මයි. එහෙනම් මනසට එන රාග ద్వේෂ මෝහ ආදී සිතුවිලි වලින් කය වෙනස් වෙනවා නම් ඔබට කැමති කැමති ආකාරය සිද්ධ වෙන්නේ නැත්නම් ඒක කයත් නැත්නම් අනිත්‍ය වූ වෙනස් වෙන කයක්ද කියලා බලන්න. එක සිතුවිල්ලකදී එක විදියකට තවත් සිතුවිල්ලකදී තව විදියකට නම් මේ එක එක සිතුවිල්ලට කය වෙනස් වෙනවා නම් කය කියන්නේ අනිත්‍ය. මේ විදියට ටිකෙන් ටික විමසන විට ධාතු මනසිකාරය ඔස්සේ අනිත්‍ය දකින්න. දුකක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභය වශයෙන් දකිමින් මේ ධාතු මනසිකාරය පුරුදු කරගෙන තමන්ගේ ජීවිතයේ අවබෝධය ඇති කරගන්න. ඔබට මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන තව තවත් ධාතු වශයෙන් විමසමින් ධාතු මනසිකාරයේ විමසමින් ප්‍රඥා ලෝකෙන් අවිද්‍යා අන්ධකාරය දුරු කරගන්නට වාග්ය උදා කරගන්න කියලා මම ඔන්න ඔයාලට ප්‍රාර්ථනා කරනවා. යම්කිසි නොතේරුණු තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න.
ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව අනිත් අයට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණක් ඔබන්න අමතක කරන්න එපා. අදට එනම් සමුගන්නම්. ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.